ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඔහුගේ අදහස් දක්වන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු සියලුම මහත්ම මහත්මීන් අවසරයි. අද දින මෙම සභාව අමතන්නට නියමිතව තිබුණු හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිරිරත් මහත්මයාට හදිසි රාජකාරී කටයුත්තක යෙදෙන්න සිදුවීම නිසා තමයි මම මේ කතාව කරන්න මට සිද්ධ වුණේ. නමුත් එතුමා එක්ක මම මේ සභාවට එන්න සූදානම් හිටියේ. කොහොම වුණත් මේ අවස්ථාවේ කතා කරන්න වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉතින් මම කතා කරන්න ආපු ඒවා ඔක්කොම තරිදු ජයවර්ධන කියලා දැම්මා. දැන් මං හිතන්නේ ඒවයි රොඩු බොඩු එකතු කරන්න විතරයි මට තියෙන්නේ. මන් දන්නේ ඒවා කොහෙන් එයාට හම්බුණාද? ඒක තමයි මාධ්‍යවේදී කාර්යභාරයේ 100%ක්ම එතුමා ඉටු කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒකම මේ සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පොත මම සම්පූර්ණයෙන් මේ වෙනකොට කියවලා ඉන්නේ. ඉතින් මේ පොත ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ගැන උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම කියවන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒ තරම් වැදගත් සංකීර්ණ සංවේදී තොරතුරු මේ පොතේ තියෙනවා. මතු පිටින් කියවගෙන ගියපු සමහර දේවල් ගැඹුරින් බලන්න පුළුවන් මේ පොතේ ලියවිලා තියෙන ආකාරයට. ඒක ඉතාමත් සිත් ගන්නා සුළු විදියට කියවන්න පහසු වෙන විදියට භාෂාව හැසිරීමක් එතුමා කරලා තියෙනවා. මම පොත අරගෙන හැමෝමලා කියවන නිසා පොත ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. විමර්ශනයට අදාළව කරුණු කීපයක් ඉතාමත් කෙටියෙන් තමුන්නාසලා ඉදිරියේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ ප්‍රහාරය හුදකලාව 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච ප්‍රහාරයක් නෙමෙයි. මෙහි යම් කුමන්ත්‍රණකාරී පෙරහැසිරීමක් සහිත සංවිධානාත්මකව සිදු කරපු ප්‍රහාරයක් කියන එක ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවයට මේ සිදු වුණා කියන එකත් අනාවරණය වෙලා තියෙන සාක්ෂි අනුව පැහැදිලිව පෙනියන. ඒ අනුව දැනට විමර්ශනය කරලා තියෙන කොටස් වලින් බොහෝ කරුණු එළියට ඇවිල්ලා තියෙනවා. ඒ සංවිධානය, ඒ කුමන්ත්‍රණය කොහොමද සිද්ධ වුණේ කියලා. නමුත් ගැට ගැහිීමේ එක එක කොටස් සම්බන්ධීකරණය කිරීම තවදුරටත් විමර්ශන පැවැත්විය යුතුයි. මම හිතන්නේ ආචාර්ය ජයපති වික්‍රමරත්න මහත්මයා මාත් සමග එකඟ වෙනවා ඇති. සිද්ධී නටකදී සිදුවුණු බෝම්බ ප්‍රහාරයන් ඊට අමතරව ඊට බෝම්බ ප්‍රහාරයට පෙර ගියොත් 2018 නොවැම්බර් 30 වෙනිදා සිදුවුණු වවුනතිව් පොලිස් නිලධාරී දෙදෙනාගේ ඝාතනය, 2018 දෙසැම්බර් මාසේ 23 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 26 වෙනිදා දක්වා මාවනැල්ල ආශ්‍රිත ප්‍රදේශවල සිදුවුණු පුදු පිළිම වලට පහර දීම් ඇතුළු සිද්ධීන්, 2019 ජනවාරි 16 වෙනිදා වනාත විල්ලුවේ ලැක්ටෝවත්තේදී සොයාගත් අතිවිශාල පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධ සිදුවීම් හා ඊට අදාළ සාක්ෂි, ඉන්පසු 2019 අප්‍රේල් මාසේ 16 වෙනිදා මඩකලපුව ප්‍රදේශයේදී රිමෝට් කන්ට්‍රෝල් එහෙම නැත්නම් දුරස්ථ පාලකයකින් පුපුරවා හරින ලද බෝම්බය හා සම්බන්ධ සිද්ධීන් සහ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු පාස්කු ප්‍රහාරයේදී අනාවරණය වෙච්ච සිද්ධීන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය තහවුරු කිරීම පමණයි දැනට සිදු කරන්නේ අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මේ සභාවේදී කරුණු අනාවරණය වුණා හන්සීල් මෞලානා කියලා දැනත් එක් සම්බන්ධව ඔහුගේ සාක්ෂිය ඉතාමත් අත්‍යවශ්‍ය සාක්ෂියක් මෙම කාරණය සම්බන්ධ. ඉතාමත් ගැඹුරින් විමර්ශනය කළ යුතුයි ඔහුගේ ප්‍රකාශය. තවම ඒ ගැන අත ගහලවත් නැහැ මම හිතන්නේ.
එහි තියෙන එක සංවේදී කරුණක් ගැන පමණක් මම කියන්නම්. ඔහු සඳහන් කරනවා මෙතන නම සඳහන් වෙච්ච මීට නම ඇඳුණු කෙනෙක් ඔහුට 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා දුරකථනයෙන් අමතලා කිව්වා රාජ සමුද්‍රා හෝටලේ ඉන්න අපේ කෙනෙක් එයා එළියට ගන්න කියලා. නමුත් ඔහු කියනවා මම ඉන්නේ මඩකලපුවේ, මට ඒක කරන්න අමාරුයි කියලා. ඒක අන්තය. ඊට පස්සේ ඔය තාජමුද්ද හෝටලේ විප්‍රවීම සිදු කරගන්න උත්සාහ ගත්ත ජමීල් කියන පුද්ගලයා CCTV එකේ අපි දකිනවා ඔහු උත්සාහ ගන්නවා බෝම්බේ පුපුරව ගන්න. නමුත් බෝම්බේ කෙසේ හෝ පුපිරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු ඇඳගෙන ඉන්න ඒ බෝම්බේ අඩංගු බෑග්පැක් එක ගලවලා මේසයක් උඩ තියලා ඔහු සතුව තියෙන දුරකථනය ඒ මේසෙ උඩ තියෙනවා. ඒ පුද්ගලයා පේන්නේ නැහැ, ඔහුගේ අත පේනවා, බෑග්පැක් එක තියෙන පේනවා, ඔහු එතෙන්ට එනවා පේනවා. මොකද අර CCTV කැමරා එකේ කෝණේ අනුව ඔහුගේ ශරීරය පේන්නේ නැහැ. නමුත් මද වේලාවකින් අපි අර CCTV එකෙන් දකිනවා ඔහු තියපු දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කියන්නේ මේ ෆෝන් එක බ්ලින්ක් වෙනවා. ඒ වෙලාවේ අතක් ඒ ගන්නවා. ඒ අත අනිවාර්යයෙන්ම ජමීල්ගේ විය යුතුයි. ඒ දුරකථනය අරගෙන තප්පර ගණනකදී ඔහු බෑග්පැක් එකක් ඇඳගෙන රාජ සමුද්‍ර හෝටලින් පිටත් වෙලා පාරේ ගමන් කරන ත්‍රිවිල් රෝද රථයකින් ඔහු යනවා ගාලුමුද්‍ර පාර දිගේ. යන ගමන්ගේ රියදුරාගේ ප්‍රකාශය ලියලා ඔහු සාක්ෂිත් ලබා දුන්නා පාස්කු කොමිසමේ. ඒ රියදුරාට කියනවා මම ගෙස්ට් හවුස් එකට එක්කන් යන්න කියලා එකකට. නමුත් ඔහු කියනවා මම මේ ප්‍රදේශේ නෙවෙයි, මම දන්නවා හැබැයි දෙහිවල ප්‍රදේශේ නම් මේ ගෙස්ට් හවුස් තියෙන තැන් කියලා. ඊට පස්සේ තමයි ඔය ට්‍රොපිකල් ඉන් කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලට මේ ජමීල්ව එක්කන් යන්නේ. ඊට පස්සේ එතන ඔහු කාමරයක් බුක් කළා. ඒ කාමරේ තමන්ගේ බෑග්පැක් එක තියලා එයා ආසන්නයේ තියෙන පල්ලියකට එනවා, මුස්ලිම් පල්ලිය. එතකොට එතෙන්දී ඇති වෙන සැකයක් මත ඒ පල්ලිය චෙක් කරන්න එන ආරක්ෂක නිලධාරියෙකුට එතන ඉන්න මහජනයා දැනුම් දෙනවා මොහු සැකයි කියලා. එතකොට ඒ වෙලාවේ ඒ ආරක්ෂක නිලධාරිය හිටපු පොලිස් නිලධාරිය ඔහුත් සාක්ෂි දීලා තියෙනවා මේ පාසු කොමිසමේ. ඔහු ප්‍රශ්න කරද්දී ජමීල් කියනවා මම බිරිඳත් සමග බහිම්බස් වීමක් වෙලා ආවේ, ඕන්නම් බිරිඳගේ දුරකථන අංකය දෙන්නම් බිරිඳගෙන් අහන්න කියලා. ඊට පස්සේ අර ආරක්ෂක නිලධාරිය ඔහුගේ ජම්ගම දුරකථනයෙන් අර ජමීල් දීපු දුරකථන අංකයට කෝල් එකක් අරගෙන බිරිඳගෙන් අහනවා ජමීල් ගැන. බිරිඳ ඔහුට කියනවා කතාවක් ඇති කියලා, ඔය එයා පිටව ගියා, දන්නේ නැහැ කොහෙද කියලා. හැබැයි බුද්ධියන්සෙනුත් ඇවිල්ලා මේ ආව හොයනවා, දැන් ගෙදර ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ බිරිඳගේ ඕමාර් කත්තා කියලා ඒ බිරිඳ කෙනම ඒ ඕමාර් කත්තාගේ ෆෝන් එකෙන් කතා කරනවා ආරක්ෂක නිලධාරි, ඒ බුද්ධි නිලධාරි කතා කරලා විස්තරහලා ඊට පස්සේ තියලා අර මෙයාව ජමීල්ව චෙක් කරපු හිටපු පොලිස් නිලධාරියා එතනින් පිට වෙලා යනවා. ටික වෙලාවකින් ඔහුට විනාඩි 10කින් විතර නැවත කෝල් එකක් එනවා අර ජමීල්ගේ බිරිඳගේ ෆෝන් එකෙන්. ඔය මිනිස්සයා පොඩ්ඩක් තියාගන්න, අපි ඔතෙන්ට එනකම් කියලා. ඉතින් එතකොට එයා කියනවා මට වැඩ තියෙනවා, මම එයාව මට සැකයක් නැහැ, දැන් ගෙදර අමනාප වෙලා ආවේ. මොකද පල්ලියේ මිනිස්සු එයාව චෙක් කරන්නේ එයාගේ හැසිරීම සැක සහිත නිසා, ඔහු ආපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැති නිසා මට ඒ සැකේ දුරු වුණා, දැන් ගෙදර ප්‍රශ්නයක් ඇවිල්ලා කියලා මං යනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ 11ට විතර වගේ වෙන්නේ දවල්. ඊට පස්සේ 1:40ට පමණ ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බ පිපිරීමක් සිදු වෙනවා. ඊන් පස්සේ හවස නැවතත් අර ආරක්ෂක නිලධාරීන් කතා කරලා කියනවා ඇල්ලවත්තේ පොලිසියට එන්න
අපිව හමු වෙන්න කියලා. එතෙන්දි තමයි ඔහු හඳුනාගන්නේ හවුදා බුද්ධියන්සි නිර්ධාරින් තමයි මේ එදා ෆෝන් එකෙන් කතා කරේ කියලා. ඉතින් මේ අසාද් මෞලානාගේ සාක්ෂියේ ප්‍රකාශයේ එන කරුණු මේකේ මං කියපු සිද්ධීන් දාමයන් ගැන අනිවාර්යෙන් පරීක්ෂණයක් කළ යුතුද නැද්ද කියන එක ඔබ තමුන්නාසලට පැහැදිලිව තේරෙනවා. ඊට අමතරව මේ වවුනතිව පොලිස් නිලධාරීන් 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා ඝාතනය වෙච්ච තැන එම නිලධාරීන් දෙදෙනා ඝාතනය කරලා තිබුණේ වෙඩි තබා ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තියලා ඊට අමතරව මන්නවලින් කපලා. එතකොට එතන තිබිලා පතුරන් කොපු 8ක් සොයාගෙන ඒක රස පරීක්ෂකට යවලා තිබුණා. ඒ ගැන විමර්ශනය කරන්න අපිට එදාම බාර දුන්නා. අපි ඒකට මගේ ජේසුස් නියෝජ්‍ය පොලිස්පත්තුමා පොලිස්පත්තුමා සමග ගුවනින් ගියා. ඊට අමතරව බිමින් එස්පී ඒවකට එස්පී වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ජයසිංහ මහත්තයා මම යවුවා ටීම් එකක් එක්ක විමර්ශනයට. ඊට පස්සේ අපි ඒ විමර්ශනය කළා. වටපිටාවේ තියෙන CCTV කැමරාවල ෆුටේජස් අරගෙන කඩවල්වල ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරලා ඒ සිද්ධිය වෙච්ච අපරාධ ස්ථානයේ අසල ලොරියක් නවත්තලා තිබුණා. ඒ ලොරියේ හිටපු රියදුරයි රිය සහායකයයි ප්‍රශ්න කරලා දීර්ඝ පරීක්ෂණයක් කරන අතරේ 2018 දෙසැම්බර් මාසේ 3 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පත්තුමා නිලද ජයවර්ධන මහත්තයා අපේ රවිසේනුරත් මහත්තයාට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. සර් මේ මර්ඩර් එකට යූස් කරපු ජැකට් එකක් හම්බ වෙලා තියෙනවා කල්වට් එකක් ළඟ. ඒක මේ මර්ඩර් එකට යූස් කරලා තියෙනවා. ඒ ගැන ඉන්කුවරි කරන්න කියලා. ඉතින් නියෝජ්‍ය පොලිස්පත්තුමා මට දැනුම් දුන්නට පස්සේ මම SP ජයසිංහේ තෙන්ට යොදවනවා. SP ජයසිංහ කියනවා එතන ළමයින් ඉස්කෝලේ ගෙනියන බෑග් එකක් ඇතුලේ තමයි මේ ජැකට් එක තියෙන්නේ. මේ ජැකට් එක දැන් එළියට ඇදලා රාජ්‍ය බුද්ධි සේවාවේ කට්ටිය කියලා. ඊට පස්සේ මම උපදෙස් දුන්නා ඒකට මේ ස්නිපින් ඩොග් එහෙම නැත්නම් පොලිස් බල්ලෝ යොදවන්න කියලා. ඒ මේ ඉව අරගත්තු බල්ලා කෙලින්ම යන්න ඕන මේ මිනිවැරුවට සම්බන්ධ නම් මේ ජැකට් එක ඇඳගත්තු කෙනා ඒ අපරාධයේ සිදු වූ ස්ථානයට තමයි ඉව අරගෙන යන්න ඕන. නමුත් ඒ අපරාධ ස්ථානය මගහැරලා ඒක බයිපාස් කරලා කෙලින්ම ඒ වෙනකොට බුද්ධ්‍යාංශමකින් ලබා දුන්නු තොරතුරු මත වවුනතිව පොලිස් ස්ථානාධිපති අත්තඩංගුවට ගත්ත අජන්තන් කියන පුද්ගලයාගේ ගෙදෙට්ට තමයි බල්ලා ගියේ. අනික තමයි විවෘත ස්ථානයක තිබුණු යම් ද්‍රව්‍යයක් පොලිස් නිලසුනකගේ ස්මෙල් එක එහෙම නැත්නම් මේ ඉව ගන්නව නම් විවෘත ස්ථානයක තිබුණා නම් උපරිම පැය 24කට තමයි ඒ ඉව තියෙන්නේ. එතකොට මේ සිද්ධිය වෙච්ච දවසයි ඒ කියන්නේ මේ නොවැම්බර් මාසේ 30 වෙනිදායි මේ තොරතුරු දීපු දෙසැම්බර් මාසේ 3 වෙනිදා අතර පැය 72ක් ගත වෙලා. එතකොට ඉව කොහොමටත් තියෙන්න බෑ. ඊට අමතරව එතන ඒ හම්බුච්ච බෝක්කුවලකින් පල්ලෙහාට බැහැලා කුඹුරකට යනව මිනිස්සේ කුඹුරේ අයිතිකාරයාගෙන අපි කට උතර ලිව්වා ප්‍රශ්න කරලා එහුත් කියනවා අද උදේත් මම මෙතනින් ගියා මේ ජැකට් එක නම් උදේ තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා අර බල්ලා ගියපු අජන්තන්ගේ ගෙදරින් ප්‍රශ්න කරාම අජන්තන්ගේ බිරිඳ මඩකලපුර රෝහලේ ශල්‍යකර්මයකට පාජනය වෙලා හිටියේ. අජන්තන්ගේ බිරිඳගේ මව හිටියා වරු 85ක් විතර වයසයි. ඊළඟට කුඩා ළමුන් දෙන්නෙක් හිටියා අජන්තන්ගේ. ඒගොල්ලොන්ගෙන් තහවුරු වුණා එදා පාන්ද උදෙත් මේ ජැකට් එක ඇඳ යට තිබුණා. තාත්තා මෝටර් බයිසිකලේ පදිනකොට දාන ජැකට් එක තමයි මේ කියලා. එතකොට කොහොමද මේ සිද්ධියට මේ ජැකට් එක ආවේ? කිලෝමීටර් 5කට වැඩි දුරයි අජන්තන්ගේ ගෙදරයි ජැකට් එක හම්බ වෙච්ච තැනයි අතර වරතරේ. ඊටත් අමතරව දැන් ඒ එදා වෙනකොට ඔය ගෙදර යම්කිසි සෝදිසියකට භාජනය කරලා තියෙනවා බුද්ධි නිලධාරී කණ්ඩායම.
එතකොට අපි මේ වවුනතිව් ඝාතනය සිදුකරේ LTT සංවිධානය නෙමෙයි කියන එක තහවුරු කරගත්තේ 2019 අප්‍රේල් මාසේ 25 වෙනිදා කල්මුනේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා ගෆූර් මාමා කියලා පුද්ගලයා. ඔහු එයිදී ප්‍රශ්න කිරීම වලදී පාපෝච්චාරණයක් කරා. අපි තමයි මේ වැඩේ කරේ තවත් කට්ටියක් එක්ක. ඔහුගේ ප්‍රකාශයන් මත ලැක්ටෝවත්තේ වලල්ලා තිබිලා ඒ රාළහමිල දෙන්න මරලා පැහැරගත්තු ඔවුන්ට නිකුත් කරලා තිබුණු නිල ගිනියාවියක් සොයාගත්තා. ඊට අමතරව කල්මුනේ ප්‍රදේශයේ නිවසක තිබිලා අනිත් ගිනියාවියක් සොයාගත්තා. ඒ රාළහමිල දෙන්න ළඟම රිවෝල්වර්ස් දෙකක් තිබුණා. ඒ දෙකම සොයාගත්තා. ඊට අමතරව නිල ඇඳුම් කොටසු සොයාගත්තා. ඒවත් පැහැරගෙන ගිහින් තිබුණා. ඊට පස්සේ මේ විදිහට අපි විමර්ශනය කරන අතරතුර දැන් 2018 දෙසැම්බර් මාසේ 5 වෙනිදා 2018 දෙසැම්බර් මාසේ 8 වෙනිදා 2018 දෙසැම්බර් මාසේ 13 වෙනිදා 2019 ජනවාරි මාසේ 3 වෙනිදා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩිය චූල කුටිකවක්කු අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිරිවරත් මහත්තයාගේ නමට එවනවා මේ වවුනතිව් ඝාතනය සම්බන්ධ බුද්ධි වාර්තා 3-4. ඒ හතරේම සඳහන් වන්නේ මේ LTT සංවිධානය තමයි මේක කරේ කියලා. එයින් නිශ්චිතවම තොරතුරක් තියෙනවා 2018 දෙසැම්බර් මාසේ 8 වෙනිදා වාර්තාවේ මෙතෙන්දි මියගිය ගණේෂ් දිනේෂ් කියන පොලිස් නිලධාරියා කල්මුනේ ප්‍රදේශයේ කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් තිබිලා ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පිටරට ඉන්නේ. ඔහු බෝට්ටු මගින් නීති විරෝධීව ලංකාවට ඇවිල්ලා LTT සංවිධානයට දීපු කොන්ත්‍රාත්තුවක් මත තමයි මේ ඝාතනය සිදු වුණේ කියලා. ඒ කියන්නේ ඒ වාර්තාව ඇතුළු අනිකුත් වාර්තා නිශ්චිතයි. ඉතින් ඒ විදිහට වාර්තා දීලා අපි මේ හමුදාව එතකොට ලෝකේ හිටපු ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරපු හමුදාව ඔවුන්ගේ වාර්තාවල් අපිට සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මේ වාර්තාවල් ඔස්සේ අපි මේක LTT සංවිධානය තමයි කෙරුවේ. ඊට අමතරව අපිට එහෙම සැක කරන්න හේතු තිබුණා. මොකද මේක අමානුෂික විදියට තමයි ඝාතනය කළ කූඹ කූරත්වයේ උපරිමෙන් කපලා පිටි තියලා. එතකොට පැහැර ගැනීම කළා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරී නිලැඳුමින් ඉන්න පොලිස් නිලධාරියෙක් මරන්න මම හිතන්නේ සාමාන්‍ය අපරාධකාරයෙකුට ඉතාමත් අපහසුයි. මොකද ඌට විශාල බියක් ඇති වෙනවා. නමුත් මේ වගේ දෙයක් LTT සංවිධානයට කරන්න පුළුවන් කියන එක අපි දන්නවා. හමුදාවල් එක්ක මේ යුද්ධ කරපු කණ්ඩායම. ඊට පස්සේ අපි මේ විදිහට මේ පරීක්ෂණය කරගෙන ගියා. මම අර කලින් කිව්වා වගේ අප්‍රේල් 25 වෙනිදා ගෆූර් මාමාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමයි අපිට අනාවරණය වුණේ මේ සහරාන්ගේ ප්‍රමුඛත්වයෙන් පිටවල තිබුණු මේ ජාතික ජෞහිත සංවිධානය තමයි මේ ඝාතනයට වකියුක්ති කියලා. ඊට පස්සේ අපි ඉමීඩියට්ලි අර අත්අඩංගුවේ පසු වුණා අජන්තන්. ඊට අමතරව ඔහුගේ ඉලිනොච්චියේ හිටපු යාළුවෙකුත් ඇවිල්ලා හිටියා මේ මහාවීරු සැමරුම් උත්සවයට සහාය වෙන්න. නොවැම්බර් මාසේ 26 වෙනිදා හැම වසරකම මියගිය LTT සමාජිකව සමරන දිනේ ඒකේ උත්සවයට සහභාගී වෙන්න තමයි ඒ ඉලිනොච්චියේ ඉඳලා ශර්වානන්දන් කියන උද්ගලය ඇවිල්ලා තිබුණේ. ඒ දෙන්නටම අපි අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් පරීක්ෂණ පැවැත්වුවා මේ අපරාධය සම්බන්ධයෙන්. ඔවුන් වහාම අපි නිදහස් කෙරුවා මේක අනාවරණය වුණාට පස්සේ. ඇයි බුද්ධ්‍යංශ මේ වගේ තොරතුරු දීලා මේ විමර්ශනය නොමග ඇරී කියන එක බරපතල ගැටලුවක්. ඊටත් අමතරව එක්තරා නාලිකාවක මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ඉන්ටර්වියු කරනවා. ඒ ඉන්ටර්වියු එකේදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරනවා ජනාධිපතිතුමාගෙන් දැන් වවුනතිව් සිද්ධියයි වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය හම්බ වෙච්ච සිද්ධියයි LTT සංවිධානයට බැර කළා ඒක ඒගොල්ලෝගේ පිට පටවලා ඒක වහලා දැම්මේ CID එක නේද කියලා. වහලා දැම්මේ CID එක නේද කියලා.
ඊට පස්සේ ජනාධිපතිතුමා කෙනා නෑ නෑ CID එක නෙමෙයි ඒක හමුදාව තමයි කිව්වේ LTT එකෙන් ඒක කෙරුවා කියලා. හමුදාපති. ඊට පස්සේ අහනවා මේ මාධ්‍යවේදී අහනවා මහේස්සේනා නායක. ඔව් ඔව් මහේස්සේනා නායකයි බුද්ධියංශ ප්‍රධානියයි තව දෙන්නෙකුයි මේ මගේ ගෙදෙට්ට ඇවිල්ලා දවසක හැන්දෑවක මට කියනවා මේ ඝාතනය කරේ LTT එක කියලා කිව්වා. එතකොට රාජ්‍ය නායකයත් නොමගේ යවල තියෙනවා මේ හමුදාපතිතුමා බුද්ධි අධ්‍යක්ෂකයා. ඇයි මෙහෙම වෙන්න හේතුව? එතකොට මේ වවුලතිව් ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය වෙද්දී විමර්ශනය කරද්දී 2008 අවුරුද්දේ ඒරාවුල් පොලිස් ස්ථානයට අනුයුක්තව ආදම් ලෙබ්බේ නැමැති රාම ආරක්ෂකවරයෙක් ඔහුට නිකුත් කරලා තියෙන T56 වර්ගයේ ගිනි අවියත් සමග සේවය අතහැර යන පසුව නිලධාරීන්ගේ සොයා බැලීමේදී ඔහු දැනුම් දෙනවා ඔහුගේ බිරිඳගේ නිවසේ වහලේ T56 තියෙනවා ඒක ගන්න කියලා. මොකද මේ පොලිසියේ සැරයන්වරේ දැනුම් දෙනවා උඹ නම් රස්සාවට නාවට කමන්නේ උඹට පරිප්පුවක් කන්න වෙනවා වෙපන් එකට කියලා. ඒ පාර තමයි කියන්නේ අන්න වහලේ ගහලා තියෙනවා. ඉතින් එරාවුල් වලින් ගිහිල්ලා වහලේ තිබ්බ තුවක්කෝ හොයාගන්න. ඒක පුදුමයට මම හිතන්නේ ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මමත් අවුරුදු 35ක සේවා කාලයක් සපුරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක් සේවය කරලා තියෙනවා. ඒ කාලේ ඇතුළත අපිට ගිනි අවි හම්බ වෙලා තියෙනවා හොයාගෙන තියෙන ඕන තරම්. නමුත් ඒ ගිනි අවි වල තියෙන අංක මකලා තිබිලත් අපිට හම්බ වෙලා තියෙනවා. නමුත් ඒ ගිනි අවියේ නිශ්චිත අංකය මකලා ඒක උඩින් වෙනත් අංකයක් ආදේශ කරපු අවියක් හොයාගත්තේ මේ ඒ රවුල් සිද්ධියේදී. ඒ හොයාගත්තු ගිනි අවියේට ඔබ්බවලා තිබුණු අංකය ආදන් ලෙබ්බෙට ඉෂු කරලා තිබුණු ගිනි අවියේ අංකයමයි. පසු ආදන් ලෙබ්බෙත් ඉදිරිපත් කරනවා කුසාවියට. කුසාවියට ඉදිරිපත් කළා මඩකලපුව මහාධිකරණයේ නඩුවක් යනවා 2017 6 මාසේ 30 වෙනිදා ඔහු සාක්ෂි පරස්පරතාවයක් හේතුවෙන් නිදොස් කොට නිදහස් කරනවා මේ ගිනි අවි සිද්ධියේ. ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඊට පස්සේ දැන් අර තරුදු ජයවර්ධන එතුමාගේ දේශනාවේදී කිව්වා 2019 අප්‍රේල් මාසේ 26 වෙනිදා සයින්ද මරුදුවලදී 16 දෙනෙක් පුපුරවාගෙන මිය ගියා කියලා. අනේ ඒ ස්ථානයේ තිබිලා T56 ගිනි අවියක් සොයාගන්න. ඒ T56 ගිනි අවිය තමයි අර ඒරවුර් පොලිසියේ ආදන් ලෙබ්බෙට ඉෂු කරපු ඔරිජිනල් ගිනි අවිය. එතකොට වෙනත් ගිනි අවියක් තමයි අංකය කපලා ආදේශ කරන අංකය ආදේශ කළා ඉදිරිපත් කළා තිබුණේ. කාටද මෙහෙම කරන්න තියෙන උවමනාව? අපරාධකාරයෝ නම් එහෙම කරලා ඒ කියන්නේ නිල නොවන අපරාධකාරයෝ නම් එහෙම කරලා නැහැ. ඊටත් වැඩිය පුදුමයට කාරණේ තමයි මේ සයින්ද මරුදුවේදී සොයාගත්ත ගිනි අවිය රස පරීක්ෂකවරයාට යවුවාම අර වවුනතිව් නිලධාරීන් ඝාතනය කරපු තැන තිබිලා හවුෙච්ච වතුරම් කපු අටම ටැලි වෙනවා මේ ගිනි අවිය. එතකොට ඒ ගිනි අවිය සොයා ගැනීමෙන් පස්සේ නැවතත් ආදම් බාව ගෙන්නලා පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් කරනවා. ඔහු පැහැදිලිව සඳහන් කරනවා ඒ ගිනි අවිය කවුද ගත්තේ කියලා. ඒ කතන්තරේ කිව්වා ගමම්ම SIU එකේ එහෙම නැත්නම් පොලිස් විශේෂ මේ විමර්ශන ඒකකයේ තිබ්බ විමර්ශනය වහාම නවත්තලා ඒකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඉතින් එහාට ඒ විමර්ශනය යන්නේ නැහැ. දැන් මේවා හොයන්න ඕනද නැද්ද කියන එක තමුන්වන්සලා තීරණය කරන්න ඕන. මේවා සොයාගෙන යද්දි තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා. ඒවකට මම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨතාවයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ඉහළම හිටපු නිලධාරියා
කිසිදු හේතුවක් සඳහන් නොකර මොකද පොලිස් නිලධාරියෙකු දෙන ස්ථාන මාරුවීම වල සඳහන් වෙන්න ඕන වෛද්‍ය හේතුන් මදද විනය හේතුන් මදද සේවයේ අවශ්‍යතාවයද මුකුත් නැහැ වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වශයෙන් සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චානි අබේසේකර එම නිලධාරියා ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පුද්ගලික සහකාර වශයෙන් ස්ථාන මාරුවීම නියෝජ කර ඉතින් මට කරන්න තිබුණේ ලියුම් කඩන්නයි ටෙලිෆෝන් එක ආන්සර් කරන්නයි විතරයි. පුද්ගලික සහකාර කරන්නේ. එතකොට වෙන පුද්ගලික සහකාරවරයෙක් හිටියා කිසිම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ පුද්ගලික සහකාරවරයෙක් හැටියට මම ඇර ඉඳලා නැහැ. ජේස පොලිස් මේ ජේස පොලිස් අධිකාරීවරයෙක් පුද්ගලික සහකාර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඉඳලා නැහැ. මම තමයි ඒ කප් එකක් ගහලා තියෙන්නේ. එතකොට එතනින් මම 20 වෙනිදා 21 වෙනිදා ට්‍රාන්ස් කරනවා රාජ්‍ය පිහිටීමේ පළවෙන පියවර වශයෙන් දැන් තමුන්නාසලට මේ ඉතාමත් මෑතකදී අත්දැකීම් වශයෙන් දකින්න ඇති රාජ්‍ය පිහිටීමේ පළවෙනි අවස්ථාව අග්‍රාමාත්‍යවරේ පත් කිරීම ඇමතිවරු පත් කිරීම ලේකම්වරු පත් කිරීම දැන් අගමැතිතුමා පත් කරේ නොවැම්බර් මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ මම ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. රාජ්‍ය පිහිටවන්න කලින්. ඉතින් මම එහෙම ට්‍රාන්ස් කරා. ඊට පස්සේ 2020 ජනවාරි මාසේ 7 වෙනිදා රංජන් රාමනායකත් එක්ක සිදු කරපු හඬපට සම්බන්ධයෙන් මගේ රාජකාරි වැඩසටහනක් කරා. අද වෙනකන් ඒකට හේතුව ගැන විමසීමක් කරෙන්නේ නැහැ. මට චෝදනා පත්‍රයක් කිසි දවසක දීලා නැහැ. මේකටත් නැහැ. මගේ අවුරුදු 3 මාස 9ක් විශ්‍රාමයක් නතර කරන් හිටියා. අධිකරණයට පින් සිද්ධ වෙන්න තමයි විශ්‍රාමය මම ලබා ගත්තේ. එතකොට ඒ 2020 ජනවාරි 7 වෙනිදා ඉන්ටඩික් කළා. ඊට පස්සේ මම අත්අඩංගුවට ගත්තා 2020 7 වෙනි මාසේ 31 වෙනිදා. අවුරුදු 7ක් නීතිපතිතුමා ළඟ එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබ්බ ගොනුවක ගිනියම් ආදේශ කරලා නඩුවක් වාසි ගුණවර්ධනට එරෙහිව නිර්මාණය කරා කියලා තමයි මාව අත්අඩංගුවට ගත්තේ. මම මේ විමර්ශනය සිදු කළා සියම් ඝාතන පරීක්ෂණයේදී අපි සොයාගත්ත වාසි ගුණවර්ධනගේ නිවසේ තිබිලා බැහැර කරන ලද T56 ගිනියම් 6ක් පතුරන් තුවක්කු 4ක් රිපීටර් ෂොට්ගන් එකක් පිස්තෝල 2ක් රිවෝල්වර් එකක් කිලෝ 5 සයිඩ් චාර්ජර් එකක් හෑන්ඩ් ග්‍රිනේඩ් එකක් පතුරන් 357ක් මිලිමීටර 9 එම්ටිගේසස් 21ක් RPG 3ක් AR රයිෆල් 3ක් ඉතින් මම උපන් වෙලාව හොඳ හරියෙම නැත්තම් මගේ මොකක් හරි පෙර කරපු පිනකට ඔය ගිනියාවි අතර තිබ්බා අර ෂොට්ගන් 4න් 3ක් පොලිස් දෙපාර්තමේන්තුවට අයිති. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට අයිති ගිනියාවි 2006 අවුරුද්දේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නිකුත් කරා කියලා විමර්ශනයේදී අනාවරණය වුණා. ඊට පස්සේ එතනින් එහාපුවාම අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ ගිනියාවි 3 එක ගිනියාවියක් විලච්චිය පොලිස් ස්ථානයටත් තවත් ගිනියාවි 2ක් තන්තිරිමලේ පොලිස් ස්ථානයටත් නිකුත් කරලා තියෙනවා. ගිනියාවි තවත් තොගයක් එක්ක මේ තුනත් නිකුත් කරලා තියෙනවා තන්තිරිමලේ විලච්චියයි. එතකොට අපි මහවිලච්චිය පොලිස් ස්ථානයෙන් මේ ගිනියාවිය ගැන විමසුවාම 2010 අප්‍රේල් මාසේ හෙවකට සහකාර පොලිස් අධිකාරී එක අනුරාධපුර වශයෙන් සේවය කළ තන්තිරිමලේ සහ විලච්චිය පොලිස් ස්ථානයේ අධීක්ෂණ නිලධාරිය වෙච්ච වාස් ගුණවර්ධන මහතාට නිකුත් කළා කියලා තියෙනවා. එක ෂොට්ගන් එකකුයි පතුරන් 15කුයි විලච්චිය පොලිස් ස්ථානයේ. එතකොට අපි ඒ ගිනියාවි සොයාගත්තේ 2014 3 මාසේ 11 වෙනිදා 2000 ඉෂුව කරපු තුවක්කු මම අවුරුදු 14කට පස්සේ සොයාගත්තේ කොහොමද කියලා හොයන්නේ නැතුව 2020 7 වෙනි මාසේ 31 වෙනිදා මාව අත්අඩංගුවට අරගෙන ඒ කියන්නේ මැතිවරණය පැවතුනේ පාර්ලිමේන්තු මැතිවරණේ 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඉතින් මැතිවරණයට තෑග්ගක් හැටියට මාව රිමාන්ඩ් කරා.
රිමාන්ඩ් කළා මාස 10කුත් 10 දවස් 18ක් අප දෙන්න නැතුව තියන් හිටියා. අභියාචන අධිකරණයට පිළිසිද්ධ වෙන්න තමයි අප දුන්නේ. එතකොට තන්තිරිමලෙන් අපි ගලපුවාම 2020 අප්‍රේල් මාසේ 23 වෙනිදා ඒකත් සහකාර පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන නිකුත් කරා කියලා තුවක්කු දෙකයි පතුරන් 25යි මේ යාළුවොත් එක්ක දඩේ යන තමයි මේ තුවක්කු වරන් තින්නේ පොලිස් දිදෙකේ. එතකොට අර විමර්ශකයෝ හෙව්වේ නෑ අවුරුදු 14කට පස්සේ මේ තුවක්කු මෙයාට ඉෂු කරපු තුවක්කු මට හම්බුනේ කොහම මං කොල්ල ගන්න ඕනේ මේ තුවක්කු. එහෙම නැත්නම් හොරකම් කරන්න ඕනේ. එහෙම නැත්නම් වාස් ගුණවර්ධන මට දෙන්න ඕනේ. දැන් ওই තුවක්කු තුන තිබ්බේ නැත්නම් මේ තමුන්නාන්සලේ ඉස්සරහා මං කතා කරන්න මේ ඉතුරු වෙන්නේ නැහැ. මෙලහට එල්ලුම් ගහේ යරලා ওই චෝදනාවෙන් ආචාර්ය ජයපති වික්‍රමනාත් මහත්මයා හොඳටම දන්නවා මරණීය දඬනේ නෝ ජීවිතාන්ත හිරදඬුවම දෙන්න පුළුවන් වරදක්. ඉතින් මම වාස් ගුණවර්ධනගේ ගෙදර තිබිලා බැහැර කරපු අවි සොයා ගැනීම ඒ වගේ දඬුවම විඳින්න කරපු වරදක්ද කියන එකත් තමුන්නාන්සල කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අභියාචන අධිකරණයේ පැහැදිලිවම මගේ ඇපනිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ප්‍රතික්ෂේප කරා. ගම්පහ මහා අධිකරණයේ අප ප්‍රතික්ෂේප කරා. මගේ බිරිඳ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රයක් ගරු අභියාචන අධිකරණයට ඉදිරිපත් කරා. CACPA 18/2021 අංකය යටතේ ඒ ඇපනියෝගය අප ඉල්ලුම් පත්‍රය පිළිබඳ විවාදය 2021 6 මාසේ 15 අභියාචන අධිකරණ ඉදිරියේ විභාග කෙරුවා. කරලා එක දවසකට තීන්දුව කල් තිබ්බා. ඒ කියන්නේ 2021 6 මාසේ 16 වෙනිදා. ඒකත් ආචාර්ය ජයපති වික්‍රමනාත් මහත්මයා මාත් එක්ක එකඟ වෙනවා ඇති. අභියාචන අධිකරණයේ එක දවසකින් කවදාවත් අප නියෝගයක් හම්බ වෙන්නේ නැහැ. අඩුම ගානේ සති දෙකක් තුනක්වත් යනවා. නමුත් මේක තිබ්බා එදාට තියලා මං වෙනුවෙන් පෙනී හිටියේ මේ ජනාධිපති නීතිඥ විරාන් කොරෑම එතුමා. එතුමා ගැනත් වචනයක් සඳහන් කරන්න ඕන. මට පෙනී හිටපු නීතිඥ මහතුරු කිසිම කෙනෙක් සත පහක්වත් මගෙන් අය කරේ නැහැ. මම මූලික අයිතිවාසිකම් නඩු 8ක් පවරලා තියෙනවා මේ වෙනකොට. වන්දි නඩු 7ක් පවරලා තියෙනවා. ඒ එකකවත් මේ කිසිම ගාස්තුවක් අය කරේ නැහැ. ජනාධිපති නීතිඥ සාලී පීරිස් මැතිතුමා මගේ නඩුවට පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිතුමා පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ දිලෘක්ෂි ඩයස් මැතිනිය පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ ඉරාන් කොරයා මැතිතුමා පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ උපුල් කොමරප්පිරුව මැතිතුමා පෙනී ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයවර්ධන මහත්තයා පෙනී ඉන්නවා. ඊට අමතරව ඒ ඉන්න කිසිම නීතිඥ මහත්තයෙක් සත පහක්වත් අය කරේ නැහැ. මගේ බිරිඳත් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් ගිහිල්ලා විරාන් කොරෑ මහත්තයාට මේ අප ඉල්ලුම් පත්‍රය ඉල්ලන්න කියලා නඩුව බාර දුන්නට පස්සේ එතුමා බාරගත්තා. දවස් කීපයයි තිබුණේ දින පණින්න බාර අරගෙන. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා විමසලා තියෙනවා ඔබතුමාගේ ගාස්තු කොහොමද කියලා බිරිඳ එළියට ගියාට පස්සේ. ඊට පස්සේ ගෝලු ඉරාන් කොරයාස ගාස්තු විශ්වසේනිවරන්ද පොඩක් ඉන්න කියලා මේ ඔෆිස් එකෙන් ගේ ඇතුළට ගිහිල්ලා එනිලොප් එකක් ගෙනල්ලා දීලා මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට දීලා තිනවා මේක චානිගේ නෝනට දෙන්න කියලා. මං කියන්නේ නැහැ ඒක ඇතුළේ තිබුණේ විශාල මුදලක්. ඒ නීතිච්ච මහත්තයා මගෙන් කිසිම උදව්වක් ඉල්ලලා නැහැ. මං එක මේ එහෙම සම්බන්ධකමක් තිබුණෙත් නැහැ. නමුත් ඒක මං අවුරුදු 35 30 රාජ්‍ය සේවයෙන් ලබාගත්තු දායාදයක් හැටියට සලකනවා. මට මතකයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්තයා හම්බු වෙච්ච හැම වතාවකම මට කියලා තියෙනවා ඔයාගේ නඩුවක් තියෙනවා නම් කියන්න මම නොමිලේ පෙනී ඉන්නවා කියලා. මම ඉතින් එතුමාට මතක ඇති එක අවස්ථාවල් තුන හතරක්ම කියලා තියෙනවා. මට තාම අවස්ථාවක් ආවේ නැහැ එතුමාට chance එකක් දෙන්න.
අනි කටිය පොර කාලෙන්න දැනුත් දීදීජ මහතුරු ඉන්න. ඉති කොහොමුණත් අර අභ්‍යාචන අධිකරණය විසින් දෙදස් විසිය එකේ හයවැනි මාසේ පාලොස්විනිදා විවාදයට ගත්තු නඩුවේ තීරණය දෙදස් විසිය එකේ හයවැනි මාසේ දාසේවිනි දට දුන්නා පිටු 14ක අපනියෝගය. ඒ 9 වෙනි පිටුවේ සඳහන් වෙනවා මෙම සිද්ධිය සම්පූර්ණ පසු අවස්ථාවක මතු සිතුවිල්ලක් මත කුමන්ත්‍රණකාරීව ශානිය අබේසේකර ඉලක්ක කොටගෙන ගෙතු පැමිණිල්ලක් බව බැලූ බැල්මට පේනවා. ඊට අමතරව 2014 වර්ෂයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත්තුමාට සාක්ෂිකරුවන් ලබා දුන් ප්‍රකාශයන් හා එම සාක්ෂිකරුවන්ම 2020දී ගම්පහ මහේස්ත්‍රාත්තුමාට ලබා දුන් ප්‍රකාශයන් අතර බරපතල පරස්පරතාවයන් තියෙන බවත් පැහැදිලිව පේනවා කියලා අප ලබා දුන්නා. ඉතින් ඇයි මෙහෙම වුණේ මට කියන එක මම නම් දන්නවා, තමුන්නාන්සල දන්නව නැතුව ඇති, තමුන්නාන්සල හිතලා බලන්න. ඉතින් දැන් දීර්ඝ වෙලාවක් මේ ගැන කතා කරා. ඔයිට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. දැන් තරිදු කිව්ව එකකින් අමතක වෙච්ච එකක්, හිටපු යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩිය චූලකොටිතුවක්කු පාස්කෝ කොමිසමේදී මේ සංවිධානයට යම් මූල්‍යාධාර ලැබිලා තියෙන බව පේනවා කියලා සාක්ෂි දීලා තියෙනවා. ඒතකොට කොමිසමෙන් අහනවා කොයි වගේ කොහෙන්ද මේ මුදල් ලැබිලා තියෙන්නේ? එක්ක මං සේවය කරන ආයතනෙන්, එහෙම නැත්නම් රාජ්‍ය බුද්ධි සේවාවෙන් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඒ සාක්ෂිය තියෙනවා. ඒව අද වෙනකන් හබ කරලත් නැහැ, ප්‍රතික්ෂේප කරලත් නැහැ. ඉතින් මේ ආදී වශයෙන් විමර්ශනයක් මම හිතනවා මේ රජයේ යටතේ ඉතාමත් මුදුරේදී සිදුවෙයි. මේ මියගිය 279 දෙනෙකුට සහ තුවාල ලැබූ 500කට අධික පිරිසකට නැවත ඔවුන්ගේ මිලකර නොහැකි ජීවිතය ලබා දෙන්න හැකියාවක් කිසිම කෙනෙකුට නැහැ. නමුත් ඔවුන්ගේ ඔවුන්ට සාධාරණයක් යුක්තියක් ඉටු වෙන්න මේ රජය ක්‍රියා කරයි කියන දැඩි විශ්වාසය අපිට තිබ්බා. ඒ හේතුව නිසා තමයි කිසි දවසක දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නොතිබුණු මමත්, මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්තුමා ජාතික ජන බලවේගයට එක් වෙලා මේ එක සිද්ධියක්, මේ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා. ඒ සිද්ධීන් වලට මහජනයාගේ මුදලින් යැපුණු රාජ්‍ය නිලධාරීන් හැටියට යම් යුක්තියක් අපෙන් ඉටුවිය යුතුයි. මොකට අපිට පාසුකම් දෙන්නේ, පරිණටි ගෙවන්නේ, මේ සියලුම දේවල් අපිට ලබා දෙන්නේ තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාගෙන් අය කරන බදු මුදලින් තමයි අපි නඩත්තු වෙන්නේ. එහෙම නැත්නම් කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ කිසි කෙනෙක් මේ ළඟට අපි ගිහිල්ලත් නැහැ, තේ එකක්වත් බීලත් නැහැ. එහෙම තිබ්බනම් පහුගිය කාලේ නිර්නාමික පැමිණිලි 30 ගණනකට මගෙන් ප්‍රකාශ ගත්තා. හැබැයි කිසිම අවස්ථාවක මේ කාගෙවත් සල්ලි ගත්තා, මේ අතපය කැඩුවා, ඉඩම ගත්තා, වාහනය ගත්තා. අන්නර කාන්තාවගේ කසාදේ කැඩුවේ මම. අන්නර කාන්තාවට මංගානේ ළමයෙක් ඉන්නවා. ඒ චෝදනා තුන නම් තිබ්බේ නැහැ. ඉතින් අදවසේ ඉඳ දන්නේ නැහැ. මේ මෙදෙක් කල නම් තිබුණේ නැහැ. තිබ්බනම් ඉතින් ඒව තමයි ඉන්නේ. මගේ ලිපි කටයුතු ප්‍රමාද වීම පවා හේතුවා. ඉතින් ඒවටත් විමර්ශන කළා. ඒ සියලු විමර්ශන ඇහුවා. චාර්ජ්ෂීට් එකක් දී ගන්න බැරි වුණා. පොලිස්පති හිටපු පොලිස්පති චන්දන වික්‍රමත්ත මහත්තයාට ප්‍රසිද්ධියේ තවත් නිලධාරීන් ගණනාවක් ඉස්සරහා පොලිස් මූලස්ථානයේදී 2023 පෙබරවාරි මාසේ පළවෙනිදා මම කිව්වා, සර් දැන් මේ අවුරුදු 3 ගානක් මට පෙන්ෂන් එකක් නැතුව මේවා කරන් ඉන්නවා. දැන් සර්ට මට චාර්ජ්ෂීට් එකක් දී ගන්න බැරි වුණානේ සර් මේ වෙනකම්. සර් බීට් එකේ තනි කකුලෙන් රාලාම කෙනෙක් හිටියොත් චෝදනාව පත්‍රයක් දෙන්න පුළුවන් අපගීතිදායක හැසිරීමට. ඒකවත් කරගන්න බැරි වුණානේ කියලා මම එතකොට කිව්වා පෙබරවාරි පළවෙනිදා 2023. ඔය නියෝජ්‍ය පොලිස්පතිවරු 4-5 දෙනෙක් හිටියා ආගම. ඉතින් අපි උත්සාහ ගන්නවා කොහොමාරි මෙම පරීක්ෂණය ඇතුළු අනිකුත් විමර්ශන ඉදිරියට යන්න. ඊට අවශ්‍ය ශක්තිය, බලය, ධෛර්යය ලබා දෙන්න ඕන තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාගේ
ප්‍රෙෂර් එක එහෙම නැත්තම් බලපෑම මත තමයි ඒවයි ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ මේ රජයේ ඉන්නම් එහෙම ගැටලුවක් ඇති නොවේ කියලා මට දැනට විශ්වාසයක් තියෙනවා. එහිදී සාධාරණත්වය හැම දිනාටම ඉටු වෙයි. තමුන්නාන්සල බලපොරොත්තු වන යුක්තිය ඉටු වෙයි. අධිකරණයේ නියමය මේ රටේ ස්ථාපිත වෙයි. නීතිය ආධිපත්‍ය තහවුරු වෙයි කියලා මම බලාපොරොත්තු වෙන අතර මේ සේම ඉටුවේ ප්‍රාර්ථනා කරමි. මගේ වචන සල්පය අවසන් කරනවා. ටික වෙලාවක් ගියා. බොහොම ස්තුතියි සාවධානව හැමෝම.